මුලින්ම ක්‍රීඩා අමාත්‍යංශ වෙනුවෙන් හිටපු මිනිසුරු PWDC ජයතිලක මැතිතුමාත් ඒ වගේම IM අබේරත්න හිටු මිනිසුතුමා ඇතුළු සියලුම මැතිවරණ කොමිටුවට අපි විශාල ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට වෙනවා. මතරම් බොහොම සාමකාමීව බොහොම විවෘතව මැතිවරණ තිබුණ මතන සාමාන්‍ය ක්‍රිකට් මැතිවරණ හරි කලබලකාරී. හැබැයි අද බොහොම ලස්සනට සංවරව සියලු දේ ඉවර වීම සම්බන්ධයෙන් මගේත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්තුමාගේත් අපේ ක්‍රීඩා අමාත්‍යංශ සියලු දෙනාගේත් ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. ක්‍රිකට් විතරක් නෙමෙයි අනිත් ක්‍රීඩාවලත් අව්‍යවස්ථාවන්වල යම් යම් වෙනස්කම් සිදු විය යුතුයි කියලා. ඒ නිසා දැන් අපි මේක ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තිබ්බා. හැබැයි ඒ වගේම මම ඊයේ දවසේදීත් මහේල ජයවර්ධන කුමා සංගක්කාරතුමාලගේ වාර්තාව අරගෙන එතුමන්ලත් එක්ක උදේ ඊයේ 9 ඉඳන් 10 මාර වෙනකන් සාකච්ඡාවක් කරා. ඒක බොහොම ඉතාම හොඳ ක්‍රමයක්. දේශපාලනකරණයෙන් ක්‍රීඩාව ඈත් කරන්න පුළුවන් හොඳ ව්‍යවස්ථාවක් අපි විශ්වාස කරනවා. ඉතිරි සති තුන ඇතුළත දැන් අපි නීතිඥයොත් එක්කත් කතා කරලා ඒකට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරනවා. කැබිනට් පත්‍රිකාවෙන් පස්සේ අපි දෙනවා බජට් එකෙන් පස්සේ අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ මැයි මාසේ වෙනකොට අලුගානේ පාර්ලිමේන්තුවේ මේ ඉදිරිපත් කරලා සම්මත 50ක් ඇයට සම්මත කරගන්න. එතකොට ක්‍රීඩාව දේශපාලනයත් ඒ වගේම ක්‍රීඩාවේ ඕනම කෙනෙක්ට දැන් මේ දැන් චෝදනා එන්න පුළුවන් නිසා මම කියන්නේ. හැබැයි ඕනම කෙනෙක්ට මැති ක්‍රිකට් මැතිවරණයක නිලවරණයකට එන්න පුළුවන් විදිය අලුත් ක්‍රමයක් වෙනද ක්‍රමයක්. මතුනේකට මුළු පාර්ලිමේන්තුව පක්ෂපාත බෙදකින් තොරව සහයෝගයේදී ඒ වගේම මේ පත්වෙච්ච කණ්ඩායමත් ක්‍රිකට් වලට ආදරය කණ්ඩායම කිතුමල කාලාන්තර ඇතිසේ ක්‍රිකට් එකේ හිටපු කණ්ඩායම මම විශ්වාස කරන ඒගොල්ලන්වත් මේකට සහයෝගය දෙයි. මොකද අපි වෙන රටවල් වල තියෙන ක්‍රමය අපිත් මෙහෙට පාවිච්චි කරගත්තොත් හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම කරගෙන යන කිසිම දෙයක් නවත්තන්නේ නැහැ. මොකද අපි ෆොරෙන්සික් ඔඩිට් එකක් කරගෙන යනවා. ඒ ඔක්කොම කරන විදිහට සියලු දේවල් අපි ආරම්භ කරපු දේවල් ඒ විදිහට කරනවා. ඒ වගේම හැබැයි අපි සහයෝගයෙන් කිසිම දෙයකින් මම කාගවත් පැත්තක් කරන් වැඩ කරපු නැති නිසා මම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා ඒ ජයග්‍රහණය කරපු කණ්ඩායම අපි ජනමතයට දෙන්න ඕනේ. මොනවා ක්‍රීඩා කණ්ඩායම් කැමති කණ්ඩායමට දීලා තියෙනවා. ඒකේ හරි වැරද්ද මම දැන් කිල්ල බලන්න යන්නේ නැහැ. මම හිතනවා ඒ ක්‍රීඩා ඡන්දේ දීපු කට්ටියට සුදුසු කෙනා තුමල්ලපත් කරලා තියෙනවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට වැඩ කරන්න ඕනේ. මම සුබ වදනවා ඒ කණ්ඩායමත් මම කිව්වා වගේ ගොඩක් ක්‍රිකට් සම්බන්ධයෙන් කාලාන්තරයේ වැඩ කරපු කණ්ඩායම අධ්‍යක්ෂින් බහුල කණ්ඩායම අපි සුබ වදනවා ඒ සියලු දෙනාටත්. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අවුරුද්ද අපිට බොහොම වැදගත් අවුරුද්දක් ලෝක කුසලානේ තියෙන නිසා අපේ ප්‍රශ්න වලින් යන්නේ නැතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උඩ දාන්න ගොඩ දාන්න සියලු දෙනාම අප කැප වෙයි කියන බලාපොරොත්තුව විතරයි මේ අවස්ථාවේදී හදවතින්ම තියාගෙන ඉන්නේ. ඒක ක්‍රිකට් ඒගොල්ලන්ගේ පදනම තිබ්බ ක්‍රිකට්. නමුත් අපිට ඒක ඉදිරියේදී අනිත් ක්‍රීඩාවලටත් ගේන්න පුළුවන් හැකියාව තියෙන මොකද ඒක ඉතාමත්ම හොඳ දෙයක් කරලා තිබුණ ඉතින්දී කලාප 6කට ලංකාව කඩලා ක්‍රිකට් කලාප 6ක් තුල ක්‍රීඩා කරන විදිය ක්‍රිකට් ක්‍රීඩාවට ඉස්සරහට අපි ක්‍රීඩකයෝ ජාත්‍යන්තර ක්‍රීඩා පිටිවල ක්‍රීඩා කරන සංගීතයක් හදන එක ඒ වගේම මේක ඉතුරු තිබුණා ප්‍රධාන ක්ලබ්ස් අපි දන්නවා ලංකා ක්ලබ් 14ක් ගන්නවා 14ක් ගන්නවා සමහරට ක්වොලිටියේ යට යනවා ඩයිලුට් වෙනවා. ඒගොල්ලන් ඒක 6කට හෝ 8කට නවත්තලා තියෙන ප්‍රීමියම් උඩම කට්ටිය කියලා. ඒතර හොඳ ඩක්ෂයෝම ක්ලබ් 6ක් 8ක් තමයි මේ ක්‍රීඩා කන්දේ. ඒ තමයි හොඳ ක්‍රම. ඒත් එක්කම ක්‍රිකට් පරිපාලනය වෙන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව තමයි ලස්සන අදහසක් දීලා තිනවා. මම හිතන එකට මම හිතන මුළු පාර්ලිමේන්තුවම විරුද්ධ වෙන එකක් නැහැ කියලා මගේ අදහස තියෙනවා. මගේ හදවතේ විශ්වාසය තියෙනවා. ඉස්ලාම් කරන කැබිනට් වල ඉදිරිපත් කරන් ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට ගෙනියන්න. මම හිතන කැබිනට් එක කොහොමද මේ දවස් ටිකේ ගෙනියනවා අපේ අයවැය කාලෙදි හරි ගෙනියනවා. හැබැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න වෙන්නේ අප්‍රේල් මාසේ 5 වෙනිදා බජට් එකේ අවසන් දවස. ඊට පස්සේ නිවාඩු වෙනවා සිංහල අවුරුදු. මම හිතනවා මේ මාසෙදී ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි.